රජය මේ ක්‍රියාව කිරීමේදී ඉතා පැහැදිලිව මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ ඒකාබද්ධ විපක්ෂයට හොඳ කණේ පාරක් දීලා තියෙනවා. මොකද පහුගිය දවස්වල මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස විතරක් නෙමේ සමහර සංඝයා වහන්සේලා පවා මේ අතුරුදහන්වන්ගේ කාර්යාලයට විරුද්ධව අතුරුදහන් වීම අපරාධයක් කිරීම ඒ පනත ගෙනෙනවට විරුද්ධව මහත් ප්‍රකාශ කරමින් හිටියේ. මහින්ද රාජපක්ෂ හිතුවේ හැමදාම පන්සල්වල රැවුල කරකෝලා කිව්වහම අතුරුදහන්වන්ගේ කටයුතු වලට අපි ඉඩ දෙන්නේ නැහැ කියලා ආණ්ඩුව මේක අකුල ගනී කියලා. අපිත් හිතුවේ එහෙමයි අවුරුද්දක් ගත වෙද්දී. නමුත් අද මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒ ජාතිවාදී නඩේට ආණ්ඩුව පැහැදිලිව අභියෝග කරලා කියලා තියෙනවා. ඔවුන් පොරොන්දු වෙච්ච පොරොන්දුවල ඉදිරියට යාම සඳහා ඔවුන් පියවර තබනවායි කියලා ඒ වෙනුවෙන් අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි රජයට කියා හිටිනවා පොරොන්දු වූ පරිදි සත්‍ය සේවීමේ කොමිසම, වන්දි ගෙවීමේ කොමිසම සහ නැවත සිදු නොවීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඉක්මනින් ගන්න කියලා. දෙවෙනි කාරණේ තමයි අපි දැක්ක මේ ආණ්ඩුව යටතේ විවිධ නඩු ඉදිරිපත් වෙනවා පහුගිය කාලයේ සිදුවීම් වලට. එකේ විශේෂ අවධානයට ලක් වෙන්නේ නාවික හමුදාවේ සමහර නිලධාරීන් විසින් දරුවන් 11 දෙනෙක් පැහැරගෙන ගිහිල්ලා රඳවා තබාගෙන කප්පන් ඉල්ලලා ඊට පස්සෙ ඔවුන් අතුරුදහන් කිරීම ඝාතනය කළාද කියන අපි දන්නේ නැහැ. නමුත් අපි තිබෙන ආරංචි අනුව ඒක 11ක් නෙමෙයි ඒක 28ක්. ඒ පරීක්ෂණ දිගින් දිගටම පැවැත්වෙනවා. ඒ අපි සන්තෝෂ වෙනවා. විවිධ අය කියනවා මේ රණවිරුව මේ අයව දඩයම් කරන්නයි මේ යන්නේ කියලා. නමුත් මේ දරුවෝ 11 දෙනාගෙන් මේ අය 11 දෙනාගෙන් 6 දෙනාක්ම ජාත්‍යන්තර පාසල් වලට ගිය වෛද්‍ය වෘත්තිය ඉගෙනීම සඳහා එංගලන්තේ යන්න ලෑස්ති වෙච්ච ඒ වගේ උසස් අධ්‍යාපනය ලැබපු අය. නමුත් කප්පම් ගැනීම සඳහා නාවික හමුදාවේ සමහර පිරිස් ඔවුන්ව ගෙනිලා රඳවු තබාගෙන කරපු කටයුත්ත අද ආරංචි වෙන පටන් අරගෙන අද CID එක ගැන හොඳින් පරීක්ෂණ පවත්වලා නඩු පවරලා තියෙනවා. මං හිතන්නේ 11ට අමතරව අනිත් 17ත් පිළිබඳව කටයුතු ඉදිරිපත් වෙයි කියලා. අපි දැක්කා විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියනවා මේ අය කොටි LTT සංවිධානයට සම්බන්ධයි බෝම්බ ලොරි ගේන්න සම්බන්ධ වුණා කියලා. අමූලික බොරු. අද බුද්ධ්‍යාංශයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් සහතික කරලා කියනවා මේ 11 දෙනාගෙන් කිසිවකු එවැනි වූ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඒ වගේම ඊයේ පෙරේදා ඒ දසනායක කියන නායක හමුදාවේ නිලධාරී අත්අඩංගුවට පස්සේ ඔහුගේ බිරිඳක් දරුවොත් ඇවිල්ලා මේ වගේ මාධ්‍ය ප්‍රකාශයක් තියලා කිව්වා අපිට දුකයි අපේ තාත්තා නැති වෙයි කියන කියලා අඬන්න පටන් ගත්තා. අපිටත් දුකයි තාත්තා කෙනෙක් නැති වෙන එක පුරුෂයෙක් නැති වෙන එක දුකයි. නමුත් අපි ඒ අයට කියන්න ඕන. ඒ දසනායක මහත්තයාට තියෙන චෝදනාව තමයි අතුරුදහන් කෙරවීම සඳහා මේ විශේෂම කප්පම් ගැනීම සඳහා මේ අය පැහැරගෙන යාම. නමුත් එයා අඩුම ගානේ හිරේ ඉන්නවා. නමුත් මෙතන ඉන්න අම්මලාගේ මෙතන ඉන්න බිරිඳලාගේ ස්වාමි පුරුෂයෝ තමුන්ගේ තාත්තලා ගැන අද වෙනකන් අවුරුදු ගාණක් තිස්සේ ආරංචි නැහැ. අපි කියන්න ඕන දසනායක මහත්මයට අපිට කනගාටුයි ඔබතුමීට වෙච්ච දේ ගැන. නමුත් මතක තියාගන්න දසනායක මේවට සම්බන්ධ නම් ඒ සම්බන්ධකම් නිසා මේ දෙමව්පියන් විඳින දුක්ඛන්දරාවත් තමුන් තේරුම් ගන්නේ කියලා. අපි බෞද්ධ භික්ෂුන් වහන්සේලාට කියනවා ඉතා ගෞරවපූර්වක බොහෝ අය කියා හිටියා මේ අතුරුදහන්වන්ගේ කාර්යාලය එපා, අතුරුදහන්වන්ගේ අතුරුදහන් කරවීම අපරාධයක් හැටියට සලකන පනත ගේන්න එපා, ඒක රණවිරුවන්ට හානි කර කියන කලා. අපි ඉතාමත් ගෞරවපූර්වක අපි අහනවා ස්වාමින් වහන්ස 89 හාමුදුරුවෝ කීයක් අතුරුදහන් වුණාද? 89 ඉතාමත් බරපතල ලෙස වද හිංසාවට ලක්වෙච්ච හාමුදුරුවෝ කී දෙනෙක් ඉන්නවාද? කී දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණාද? ඒ අය ගැන හොයන්න එපාද? දෙමළ මිනිස්සු දිහාට ඇඟිල්ල දික් කරලා 89 වෙච්ච කලබල වහන්න හදන්න එපා. දෙමළ සිංහල මුස්ලිම් ભેදයක් නැතුව අතුරුදහන් වෙන්නේ දරුවෝ. ඒ හැම දරුවෙක්ටම ජීවත් වීමට අයිතියක් තියෙනවා. ඒ අයිතිය රකින්න සාමාන්‍ය ගිහියන්ට වඩා ආගමික නායකයන්ට, භික්ෂූන් ඇතුළු පූජකවරුන්ට වැඩි අයිතියක් තියෙනවා. මොකද ඔවුන් දෙවියන් ගැන, බුදුන්ගේ ධර්මය ගැන විශ්වාස කරන නිසා. ඒ නිසා බුදුන්ගේ ධර්මයේ විශ්වාස කරන අය පහුගිය කාලේ මරා දැමීම් සාධාරණය කරනවා නම්, තමුන්ගේ පන්සල්වල හිටපු හාමුදුරුවෝ මරා දැමීම් සාධාරණය කරනවා නම්, අනේ හාමුදුරුවනේ අපිට හාමුදුරුවෝ ගැන කනගාටුයි කියන එක විතරයි මට කියන්න තියෙන්නේ. ஓமந்தே சாவடியில வச்சி நான் என்ற கணவன என்ற கையால் ஒப்படைச்சு நான் இப்ப 7 வருஷம் முடிஞ்சு 8 வருஷம் முடிஞ்சு 9 வருஷம் தொடங்க போகுது. இன்னும் என்ற கணவர் எங்க இருக்கிறார், என்ன ஆனார் என்று எனக்கு இன்னும் தெரியல. அதே மாதிரி என்னை போல பல நூற்றுக்கணக்கானோர் இன்று தனது கணவன்களை தனது பிள்ளைகளை சரணடைய கொடுத்து விட்டு இன்னும் என்ன நடந்தது என்று தெரியாமல் திண்டாடி கொண்டிருக்கின்றார்கள்.